පළවෙනි වැරද්ද. මේ වැරද්ද වෙන්නේ අනුහස්ට. ඔයාට මතකයි නේද මේ කොටස? මම කලින් වීඩියෝ එකේදීත් මෙතන බයික් එක රේස් කරද්දී වේගය වැඩි වෙන්නේ නැතුව බොරු සවුන්ඩ් එකක් දාලා තිබුණු වැරද්ද පෙන්නවා. ඒත් ඔයා දැක්කද මෙතන තවත් වැරද්දක් තියෙනවා. බලන්න මේ දිහා. ආ, කෝ අනුහස්ගේ හෙල්මට් එක. මෙයා මහපාරේ බයික් පදිනවා හෙල්මට් එකක්වත් නැතුව. අධ්‍යක්ෂකතුමා චුට්ටක් විතර ඒ ගැන හිතුවා නම් ඒ වැරද්ද හරි ගස්ස ගන්න තිබ්බා. දෙවෙනි වැරද්ද. හරි, මේක නම් වෙන්නේ උදේනිට. ඔයාට මතකයි ඇති ගොඩක් ඉස්සර අනුහස්ලා ස්කෝලේ යන දවස්වල එයාලගේ ස්කෝලේ තිබ්බ බිග් මැච් එක. මෙතනදී මැච් එක උදේ පටන් ගන්න වෙලාවේ උදේනි ඇඳගෙන ඉදියේ මෙන්න මේ සාරිය දිහා හොඳට බලන්න. ඒක කහපාට මල් තියෙන එකක් කියලා හැමෝටම පේනවා. ඒත් බලන්න හවස වෙනකොට වෙලා තියෙන වෙදී. එයාගේ සාරිය දම් පාටයකට මාරු වෙලා. ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ එකම සිදුවීම දවස් දෙකකදී රෙකෝඩ් කරද්දී උදේනිට අමතක වෙලා කලින් දවසේ ඇඳන් ආව සාරියම ඇඳගෙන ඉන්න. හරි, අපි බලමු ඊළඟ වැරද්ද මොකද්ද කියලා. තුන්වෙනි වැරද්ද. මම කලින් වැරදි ගැන කතා කරපු වීඩියෝ එකේදී කිව්වා මේ තමා දෙවෙනි ඉනිමේ නිතරම වෙන වැරද්ද. ඒ තමයි රෑ දවල් පටලව ගන්න එක. හොඳට බලන්න. කොල්ලෝ කට්ටියම අවසාන දවසේ නිල් පැකට් අරගෙන බස් එකට නගින්නේ හොඳටම එදී වැටලා තියෙන වෙලාවක. හැබැයි ඊට පස්සේ එයාලා දෙවමිව එහෙම දැකලා නිල් ගහන හදද්දී ඒකෙන් එළියේ හොඳට පේනවා එළිය තියෙනවායි කියලා. ඒත් කැමරා ඇංගල් එක වෙනස් වෙනවත් එක්කම ටිකක් හවස් වෙලා පේනවා. ඊට පස්සේ එන කැමරා ඇංගල් එකේදී එතන හොඳටම රෑ වෙලා. මේක නම් ලොකුම වැරැද්දක් මේ නාට්‍යෙදි මෙයාලා කරන. හතරවෙනි වැරැද්ද. හරි, මේ වැරැද්ද ඇත්තටම සිද්ධ වෙන්නේ පසුතලයේ සිදුවෙන අඩුපාඩුවකින්. වාඩ මතක ඇති අනුහස්ගේ උපන්දිනේ දවසක කැම්පස් එකේ යාළුවෝ කට්ටිය එකතු වෙලා තිබුණු බර්ත්ඩේ පාටි එක. අන්න එදා ලිහිණි අනුහස් යතර පොඩි දෙබසක් යනවා. බලන්න මේ දිහා. මේ වෙලාවේ මෙතන ගොඩක් ළමයි පිරලා ඉන්න දර්ශනයක් තමයි රෝගකත කරන්නේ. ඒත් එක පාරටම කැමරා ඇංගල් එක වෙනස් වෙනකොටම ඔයාට පේනවද මෙතන කවුරුත් නැති බව? ඇත්තටම මෙතෙන් වෙලා තියෙන්නේ අවස්ථා දෙකකදී කැමරා කරනකොට පස්තලයේ පිහිටියම ගැන තිබ්බ අවධානම නැති වෙලා ගිහින් තිබීමයි. පස්වෙනි වැරද්ද. මේ වැරද්ද වෙන්නේ මේ ඊයේ පෙරේදා ගිය කොටසක ආනන්ද මාමගේ ගැරේජ් එකේදී. මේ වෙලාවේ මෙතන පේනවා කරුණේ අරක බොන දර්ශනයක්. ඊට පස්සේ ටික වෙලාවකින් එතනට රණේ එනවා. ඔන්න ඔයා හොඳට අහන්න මේ වෙලාවේ රණේ කියන දේ. මේ වීදුරුව පෙරලා බිමට වැදිලා බිදුනා. එහෙම නැත්නම් අත වැදිලා බිමට වැදිලා බිදුනා. දැක්කද මෙතනදී රණේ කියනවා මේ වීදුරුවට මුලගක් ඇවිත් බිම වැටලා බෙදෙන්න පුළුවන් කියලා. ඒත් ඇත්තට මෙතන තියෙන්නේ වීදුරුවක්ද? මේ බලන්න මේ රූපරාම දිහා. දැක්කද? ඒක ඇත්තටම වීදුරුවක් නෙවෙයි. ඔය කෝප්පේ හදලා තියෙන ප්ලාස්ටික් වලින්නේ. ඔන්න ඕකත් මම දැකපු පුංචි වැරැද්දක්. හරි, මේ තමයි අද වීඩියෝ එකේ අන්තිම වැරැද්ද. මේ වැරද්ද තියෙන්නේ ඒ කොටසෙමයි. බලන්න ගරාජ් එකේ වටාපිටාව. මේ සිදුවීම වෙන්නේ රාත්‍රී කාලයකදී. දැන් ඔයා මෙන්න මේ කාර් දෙක හොඳට බලාගන්නකෝ. දැක්කද ඒ කාර් දෙක උදේ ආනන්ද මාමා ගරාජ් එකට එද්දි සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. මේ පින්තුවෙන් ඒක ඔයාට හොඳටම පැහැදිලි වෙනවා. සමහර විට ඔයාට දැන් හිතෙන්න පුළුවන් උදේ වෙද්දි කාර් දෙක අයිතිකාරයා අරන් ගිහින් කියලා. නෑ, ඒක එහෙම නෙවෙයි කියලා මෙන්න මෙතනින් ඔප්පු වෙනවා. රණේ රෑ බීලා නිදාගෙන තියෙන්නේ එතනම තිබුණු කාර් එකේ. ඒත් උදේ ආනන්ද මාමා ඇවිල්ලා කතා කරාම තමයි එයා නැගිට්ටේ. ඒ කියන්නේ ඒ අතරතුර කාලයේදී වාහනේ මාරු කිරීමට කිසිම අවස්ථාවක් නැහැ.